බෝවන් දුවේ පුතේ අපි අද හරි විදිහට දත් මදින හැටි ඉගෙන ගන්න යන්නේ ඉස්සෙල්ලාම අපි බ්‍රෂ් එකක් තෝරා ගන්න හැටි තමයි ඉගෙන ගන්න ඕන ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ පුංචි දරුවන්ගේ කටේ තියෙන කිරි දත් ඊට පස්සේ මිශ්‍ර දත් ඒ නිසා අවුරුදු 12ක් යනකම් සෑම විටම ළමා දත් බුරුසුවකින් තමයි දත් මදින්න ඕන. දැන් මේ බ්‍රෂ් එක තියෙනවනේ අපේ මේ බ්‍රෂ් එක gedara ගිහම බලන්න උගලොන්ගේ බ්‍රෂ් එකේ කෙඳි කෙලින්ද තියෙන්නේ කියලා. සෑම විටම දත් බුරුසුවේ කෙඳි කෙලින් තියෙන්න ඕන. ඒ වගේම සිනිදු කෙඳි සහිත දත් බුරුසුවක් වෙන්න ඕන. දැන් අපි හරි විදියට දත් මදින හැටි ඉගෙන ගනිමු. අපි සාමාන්‍යයෙන් දත් මදිනකොට එක්ක හරහට මදිනවා එහෙම නැත්තම් උඩට පහලට මදිනවා එහෙම නැත්තම් රවුමට රවුමට මදිනවා මේ ක්‍රම තුනින්ම දත් මදින එක වැරදි හරියටම දත් මදින්න නම් අපි කට ඇරලා උඩ ඇඳ වෙනමයි යට ඇඳ වෙනමයි මදින්න ඕන එතකොට බ්‍රෂ් එක අපි ගාක් තදින් අල්ලන්නේ ටිකක් බුරුලට අල්ලලා මේ විදුරු මහයි දතයි අතර තියෙන පුංචි සාක්කුවට මේ කෙඳි යන්න ඕන ඊට පස්සේ දත් දෙක බැගින් ඉතාම හිමින් මැලියම් බුරුල් කරලා පල්ලෙහාට කරකවන්න. ඊළඟ දත් දෙක දෙපාරක් හරහට පහලට. ඊළඟ දත් දෙක දෙපාරක් හරහට පහලට. මේ තොල් දෙක ඇතුළට බ්‍රෂ් එක යවන්න ඕන. හොඳට ඇල කරලා මේ විදුරු මහයි දතයි අතර තියෙන මැලියම් බුරුල් කරලා පහලට කරකවන්න. ඒ වගේ දිගටම කරගෙන යන්න. අන්තිම දත් දෙකේ පිටුපස මෙහෙම දත් බුරුසුව කරකවලා මදින්න ඕන. ඇතුල් පැත්ත හක්කේ දත් මදින්නේ දෙපාරක් හරහට පහලට ඉස්සරහ දත් ටික මදින්නේ එළියට. එතකොට කෙලවිසි වෙනවා නම් තොල් දෙකෙන් හැන්ඩල් එක අල්ල ගන්න. ඊළඟට පිටුපස දත් ආපහු පල්ලෙහාට මදින්න ඕනේ. හපන පැත්ත මදින්නේ තමාට ඕන විදිහකට මදින්න. අන්තිම දතට යනකොට දත් බුරුසුව ඇල කරලා මැද්දේ නැත්තම් කෙඳි යන්නේ නැහැ බ්‍රෂ් එක ගිහිල්ලා මේ මස් වැදැල්ලේ වදිනවා. ඒකින්ද හැම වෙලේම හපන පැත්ත මදිනකොට හක්කේ අන්තිම දත් දෙක පොඩ්ඩක් දත් බුරුසුව ඇල කරලා මදින්න ඕන. එතකොට අපි එළිය මැද්ද, ඇතුල් පැත්ත මැද්ද, හපන පැත්ත මැද්ද, පැති තුනක් මැද්ද. ඔන්න අපි ඊළඟට යට ඇඳ මදින හැටි කියලා දෙනවා. එතකොට අපි බ්‍රෂ් එක ඇල කරන්නේ පල්ලෙහාට. පල්ලෙහාට ඇල කරලා මේ දත් අතර සහ දත් මතු පිට තියෙන කෑම කෑලිද දත් මැලියම්ද ඔක්කොම අයින් වෙන්න දත් මදින්න ඕනේ. එතකොට මේ බ්‍රෂ් එකේ කෙඳි විදුරු මහයි දතයි අතරට ඇල කරලා ඉතාම හෙමින් බුරුල් කරලා උඩට කරකවන්න ඕන. දත් දෙක බැගින් මෙහෙම උඩට කරකවන්න ඕන. විශේෂයෙන්ම යට තොල ළඟ නම් තොල පල්ලෙහාට ඇදලා මෙන්න මේ වගේ ඇල කරලා හොඳට මෙතන තියෙන මැලියම් බුරුල් කරලා උඩට ගන්න ඕන. අතහරවලා මෙහෙම මදින්න. ඊළඟට ඇතුල් පැත්ත හක්කේ දත් උඩට ඉස්සරහ දත් මදින්නේ එළියට හක්කේ දත් අනිත් පැත්තේ උඩට. ඊට පස්සේ හපන පැත්ත. එතකොට උඩ ඇඳ වගේමයි හක්කේ අන්තිම දත් මදිනකොට බ්‍රෂ් එක පොඩ්ඩක් ඇල කරලා මැද්දේ නැත්තම් අන්තිම දත් මැදෙන්නේ නැහැ. මේ වගේ මෙහෙම ඇල කරලා මදින්න ඕන. එතකොට එළිය මැද්ද, ඇතුළ මැද්ද, හපන පැත්ත මැද්ද, පැති තුනයි. දැන් අපි දත් මැද්දට පස්සේ මේ කටේ දිවක් නැති වුණාට අපේ කටේ තියෙන දිවත් මදින්න ඕනේ. දිව මදිනකොට හැම වෙලෙම අපි එළියට තමයි දිව මදින්නේ. ඇතුළට බ්‍රෂ් එක ගියොත් උගුරේ වැදුනොත් වමන යනවා. ඒකින්ද සෑම වෙලෙම ඉතාම හිමින් දිවේ තියෙන මැලියම් යන්න මෙහෙම එළියට දිව මදින්න. එතකොට දත් මැදලා ඉවරයි විනාඩි 5ක්වත් මේ ක්‍රියාව කරන්න ඕන. අපි හැමදාම උදේ කෑමෙන් පසුව සහ රාත්‍රී නිින්දට පෙර දත් මදින්න ඕන. ඒ වගේම අම්මා තාත්තා එක්ක මාස 6කට වරක් ඕගොල්ලන්ගේ මේ දත් ටික දත් දොස්තර මාමා කෙනෙක් හෝ නැන්දා කෙනෙක් ළඟට ගිහිල්ලා බලා ගන්නත් ඕන. එහෙමනම් දුවේ පුතේ මම කියලා දීපු විදිහට හරියට දත් මැදලා මම කියලා දීපු හොඳ පුරුදුත් හොඳට ඉගෙනගෙන ඕගොල්ලන්ගේ දත් ටික ඉතාම හොඳින් ආරක්ෂා කරගන්න දුවල පුතාලට සුබ දවසක්.